ප්‍රශ්නෙට මම ඔබට ආරාධනා කරේ මේක කපන්නයි සල්ලි දෙන්නයි විතරනේ කතා එපා. යකෝ මං ගෙදරින් කතාවක් පුරුදු වෙලා ආවේ. මූතරියට අපේ ඇමතුමා වගේ. මිනිහටත් ඕමනේ සෙනග 16ක් 15ක් එමින් ඉන්නවා දැකපු ගම කතාවක් පටක් ගන්නවා. ඔන්න මචං මරු කතාවක් తీරේ. ඒ කතා එපා කතා එපා ඒකනේ කතා එපා. නෑ නෑ මේකට සම්බන්ධ කතාවක්. අපංග ඔබට ගෙදි. අපංග මේක. ඔන්න මචං රාජගිරියේ පැත්තෙන් අපි කට්ටියම වාහනේ එනවා. ඇමතුමත් එක්ක. එනකොට මචං කඩයක් ඉස්සරහා කොල්ල කට්ටියක් මැච් එකක් බලනවා. අර ෂෝරූම් වල දාලා තියෙනවනේ ටීවී. ඊට පස්සේ ඉති මේ යකගම නවත්තහන් කියලා. මාත් ඉති නවත්තන්න එපා. මොකව වුණත් ඇමතුමානේ. මම ඩ්‍රයිවර්නේ. මම නැවතුවා. මේක බහැලා ගියා. කොල්ල ටික දැක්ක විතරයි මූ කතාවක් පටන් ගත්තා. මූ කතාව කරන්න පටන් ගත්තා විතරයි අර හොද්දට හොද්දට ගගා හිටිය අපේ රටේ කොල්ල අවුට් වුණා. අයියෝ. බල බල හිටපු එවුන්ට මචං මල පැන්නා. මූ කිව්වා තොගෙ තියෙන මූසල කමර තමයි මේක අවුට් උනේ කියලා මචං ක්‍රිස් ගේල් ගැහුවා වගේ මූට ගහන්න වටුණා කට්ටියක මම බොහොම අමාරේ ඇදගෙන ආවේ උඹටත් කවදාරි වෙන්නේ ඕක තමයි ගුටි කන ඔය කතා පවත්තන්න ගිහිල්ලා හරි හරි දැන් මොකද මෙතන වෙන්නේ මැච් එකේද නෑ මම මෙතන මොකක්ද දැන් වෙන්නේ හරි 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 කපන්න කපන්න අපි අපිට දැන් කපන්න කපන්න හරි 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 ආ ආ ආ කපන්න ආ ආ හරි ආ ආ යටි කලේ යන්න දුර යන්න ඕනද බෑ
සික්කෝ බණින්නේ බං දෙන්න දෙන ලව් කරන්න ගියාට පස්සේනේ රෝද සපතු දාලා පදිද්දි සික්කොත් ලස්සනට බලාගෙන ඉන්නේ කිසිම දෙයක් මුකුත් කියන්නේ නැහැ ඔය දාගත්තේ පොඩ්ඩ පැදලා බලහන්කෝ දැන් ඔව් දැන් පැදලා නෑ නලගෙන මා ඉන්නේ වැඩ බලගෙන අපිට ප්‍රැක්ටිස් නැහනේ නෑ මේ පාරවල් කොහෙද වදින්නේ මිනිස්සු වලවල් තියෙනවා ඉන්නේ පැදපන් හා හා එමිණ එමිණ හා ඒගනවත් ඒ මේ ගානට දිගටම ගියා කිපා ඕ මීට මං ඔන්න ඇතරියා ඔන්න ඇතරියා ඇතර ආ මේ යන්නේ මීට ආ ඕ ගුරුවරයෙක් නේද කොහොමද ළමයින්ට හැදියාව ගන්න අල්තමිස් මේකට කියන්නේ හැදියා උගන්නනවා කියලා නෙමෙයි මේකට කියන්නේ කනවා කියලා. ඔයා ඉතින් කරන්නේ යන යන තැන ගම කන එකනේ. කොහොම හැසිරෙන්න එපා. අහල පහල ගෝලයක් හිටියොත් මොනවද හිතන්නේ? මෙතේ ඉඳන් මීටර් 750 කනකම මගේ ගෝලයක් නෑ. ඒ හින්දා මම බැලුවේ ඒ මීටර් 750ට ඉස්සෙල්ලා මේක කාලිවර කරන්න. අයියෝ මේ කන එකක් ගෙදරට වෙලා කන්න තිබුණනේ. මොකටද පාරට ගෙනාවේ? මත කනාගේ සංග්‍රහයනේ. මට ඉතින් වෙලාව මදි. තිබුණ ටික කාලා ඉතුරු ටික අරගෙන ආ මේ කොහොමද ඕපරින් එක හොඳට තිබුණද අප්පා මගුල් ගයක් වගේ කෑම පුරවලා ආදී අපිට කිවරන් අපිට එනවනේ ඒක තමයි මාත් බැලුවේ මාත් ඒත් ඇහුව කනාගෙන් මොකද මේ පුරුෂ පාර්ශවයට විතරක් කිව්වේ කියලා ඉතින් මොකද කිව්වේ කනා කිව්වනේ යාගේ කිසිම සුබ වැඩකට ගෑනුවා ලං කරගන්න නැහැ කියලා විකාර එයා කසාද බඳින්නේ පිරිමියද දන්නේ ඔව් පුළුවන් වුණොත් එහෙමත් කරනවා කියලා කිව්වා නෝතෝකි ඒ සැලුන් කාර්යය ඔහොමම තමයි ආහෝ සඳුව නම් ওই පැත්ත පලාත යවන්නේ කලවල වෙන්න එපා ඒ කෑල්ල මං අතින් දාලා කිව්වේ ආනේ මට මතක නැතුණානේ මං කනවා මිසක් මේ තල්තමිස්ට මම කුද්ද දුන්නේ නැහනේ දෙන්නද මං කැවුමක් මේ ආහෝ ඔය තෙල් වකාරේ එපා එපා මේ තෙල් නැතුව කැවුම් කන්න මේ ආ ආ ආ මේ කන්නකෝ ආ ආ අනේ පයි පොප් මේ කන්න කන්න මේ ගෙදෙද තනු අන්න කන කන බයන්නේ මම බලන්න මේ මේ හැරි තල්තමිස්ගේ ගෝලිය නෑනේ නේද ඉන්නන මං කියන්න මම එනවා නේ කියන්න මිස් කන්න 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 තල්තමිස් කන්න කන්න හොඳට කන්න කන්න ආ ඒකත් කන්න කන්න ගෝලිය නෑ ළඟපාතක නෑ සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි කවුරු කොම මැව්වද සල්ලි අනුන් අතර යන සල්ලි යනිත් අතට එන සල්ලි දෙයිය දුන්න ගලකු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොම මැව්වද සල්ලි අඳු පුඩ නවත්තම අඳු අනුන් අතර යන සල්ලි යලි ලෝක නවත්තමංගෝ සල්ලි සල්ලි මචං නවත්තපන් නවත්තපන් අපි ආතල්කම කැඩුවානේ අපි පොඩ නටමු පොඩ ඊටම පොඩ ඊටම පොඩ ඊටම ඉස්සර නික හිතපන් ඇයි අපි මෙහෙම සින්දු කී කී නටන්නේ කියලා අයියෝ ඔක හිතන්න දෙයක්ද බං සන්තෝෂද හරි 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 ඇයි අපි සන්තෝෂ වෙන්නේ කීපම් බල හාන් අපේ වත්තේ කුණලේ උගේ ව්‍යාපාර ඉස්සරහට අරගෙන ගිහිල්ලා අත යෝධ පියවරක් තවනවා ඉතින් අපිට සන්තෝෂයි ඉතින් අපි නටනවා පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන් අපි නම් මහ ගොන් රැලා ඒ උඹ 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 අපි ඔක්කොම මචං නිකමට හිටපන් යෝධ පියවර ව්‍යාපාරයට තිබ්බේ කවුද අපිද නෑ කනා ඔව් ඉතින් උගේ යෝධ පියවරට අපි නටන්නේ මොකටද ඒ මෙතන කරන්නේ දැන් නිකන් කල්පනා කරලා බලපන් අපි උගේ ගාවට ගිහිල්ලා අපිට ඕන විදිහට කොණ්ඩේ කපාගෙන අපිට ඕන විදිහට හෙඩ් මසාජ් එකක් දාගෙන ඈ අපිට ඕන විදිහට ඩ්‍රයි කරගෙන මේ උනම් උඹට පුළුවන් ගිහලා කොණ්ඩේ හිරෝ ගන්නත් අපිට ඔක්කොම දේවල් එවුවම ඒවා කරගත්තා හින් එතෙන්ට ගිහිල්ලා සන්තෝෂද මල්ලි මේ එවුවා මෙවුවා ඔක්කොම එයා කරයි හැබැයි මෙව්වා දුන්නොත් මෙව්ව නැතුව මුකුත් බෑ මචං සල්ලි වලටනේ ඔක්කොම කරන්නේ නිකං කරනව නම් ඔන්න ප්‍රශ්නයක් නෑ මචං
ඒකයි මචං මම කියන්නේ මචං මේකයි අපි දැනගන්න ඕන මචං අපේ ජීවිතය ගෙනියන්න ඒකට මචං අපේ ජොබ් එක අවශ්‍යයි ඒකින්ද මේ රස්සාවට යන්න මචං මෙතන සින්දු කී කීදලා හරියන්නේ නැහැ රස්සාවට මම යනවා අනේ මේ මේ ඔබ යනවා නම් ඔබ යනවා නම් මාවත් ස්පිරිතාලේ ගාවින් මෙව කරගෙන බලන්න ඔබ මේ මේ මාවත් ඔබ සභාවට මෙව කරගෙන ඵලයක් මේ මේ වාහනේ ඔව් පිස්සු කතා කරන්න බා මේවා රජේ වාහන අනික මේක ඇමතුමාගේ වාහනේ හරි මචං මේ මේ කියන්න පුළුවන් ඇමතිතුමාට එයාගේ බිරිඳට සහ දරුවන්ට ඕනනම් ළඟම හිතවදුන්න එච්චරයි මචං මේක උඹලට අපිට යන්න බෑ මචං අපිත් රජයේ සේවකයෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ මිනිස්සු ඒ කියන්නේ අපිට මෙවයි අයිතියක් තියෙනවා මේක මතක තියාගනින් මේ ගහන්න එපා බං අපිත් මේවා සල්ලි දිනනවා අපි සල්ලි දාලා දිනන මේවට මේවට ඔව් අම්මා උඹ කීයක් විතර සල්ලි දැම්මද මේ වාහනේ ගන්න මේකට විතර කීයක් දැම්මද මේ අපේ සල්ලි තියෙනවනේ නෑ නෑ ඵලයක් ඵලයක් මම හරියට කමන්නේ නෑ වරෙන් ගන්න වරෙන් ගන්න උඹ පස්සේ නැග පස්සේ නැග අකුල ගත්තද ඔය මේ සරම හදාගනින් හරිනේ මේක වහලා ඒසි එක දාපන් කෝල් එකක් එනවා කාට හරි කාට හරි කෝල් එකක් මටද නෑ නෑ මට කාටවත් සර් ගුඩ් මෝර්නින් සර් ඔව් සර් මම එන්න ලෑස්ති වෙන්නේ සර් එන්න එපා ආ චූටි බේබිද අනේ පවු හරි සර් හරි හරි මං ගිහලා වැට්ටි ඔක්කොම කරන්න කිසි දෙයක බය වෙන්න එපා සර් හරි එහෙම දෙයක් උන්නේ නැහැ කියලා සර් හිතා ගන්නකො හරි සර් උත්සරණයි सुभाषित බක කොහමද බං නම දන්නේ මම නම දන්නේ නැතුව අපි බේබි කියලා කතා කරන්නේ චූටි මොන්ටිසෝරි යන මොන්ටියා මිනිහා මොන්ටිසෝරි ඇතුළෙම බහිස්ත්‍රාවිය කටයුතු කරගෙන ඉතින් එමෙතුම මට කිව්වා කොල්ලා අඬනවලු ලැජ්ජාවට ඒකින්ද මට එතෙන්ට යන්න කියලා මුදෙන් එතෙන්ට මේක හොදන්නද සමහර විට අපිට හොදන්න වෙයි ඌව මොකද බං එමෙතුමගේ ජරාවත් ඔක්කොම අපි හොදන්නේ කි පොඩි එකාගේ හොරසල් ඔය කක්කි ටිකක් හේදුවා මොකද ඒක ප්‍රශ්නේ නැහැ මොකද කොල්ලා අඬනවනේ ලැජ්ජ හිතිලා ඒක නිසා මං එතෙන්ට යන්න ඕනේ මචං එහෙනම් මම යනවා උඹල සුපුරුදු පරිදි බස් එකෙන් බලන්න 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 මම යනවා ඒ මොකද්ද බං මේ වෙලේ ඒ පාර දවල්ටත් නාට්‍ය බලන්න පටන් ගත්තද? channel දෙක තුනක යන කතා ඔක්කොම එකපාර බලන්න බැහැනේ. ඒක නිසා අපි තීරණය කරා පුළුවන් ඒව රැට ඒ වෙලාවට බලන්න ඉතුරු ඒව දවල් DVD ගනලා බලන්න. මාර උනන්දුවන්නේ තියෙන්නේ. දැන් කවුද ওই DVD ව්‍යාපෘතිය බාරව ඉන්නේ? මම තමයි බාරව කටයුතු කරන්නේ. දිලුම්ට කිව්වම දිලුම් ඔක්කොම රෙකෝඩ් කරලා දෙන්න. අපි දෙන්නට තියෙන දවල් දවසේ කරන්න වෙන වැඩකුත් නැහැනේ. වැඩක් නැහැ කියලා ඔය වැඩක් නැති වැඩ කරලා වැඩක් තියනවද එහෙනම් මොනවද අපරවා අපිට කරන්න කියලා කියන්නේ ඇත්තට වැඩ තියනවද කරන්න තමන්ගේ ස්වාමි පුරුෂයාගේ රාජකාරී වලට උදව් වෙන එක ඒක හින්ද තමයි අපි මේ උදේ පාන්දර නැගිටලා උයලා පිහලා ඇඳුම් අයන් කරලා ගෙදර දොරේ සියලුම වැඩ කටයුතු ටික කරන්නේ ඈ ඒ විතරක් මදි ඒ හේමට බැරි අපේ ක්‍රිස්ටිත් එක ගිහින් පෝස්ටර් ගහන්න වලු දාපු අතකින් පෝස්ටර් ගහනවා බලන්න මිනිස්සු මොන තරම් ආසයිද හා ඇත්තද මට ඇත්ත රුදාවක් නැහැ එතකොට අපිට රුදාව තියෙන්නේ ඔව් ඕගොල්ලෝනේ අපිට ජොබ්ස් වලට යන්න දුන්නේ නැත්තේ එහෙම අපිට ජොබ්ස් වලට යන්න දුන්නා නම් අද අපි පවීල දීපායල වගේ ජොබ් කරනවා හා එහෙනම් ඉතින් අපිටත් සල්ලි හොයන්න රුදාව තියෙයි නැත්තානේ
දැන් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒකින්ද ඒ රුදාව ඔයාම තනියම මිදගන්න. ඔව්. එහෙම වුණා නම් ඉතින් මමයි දරුවයි මුළු පවුලමයි අනාතයි. අනේ අමර! මේ යන්නේ අපිට ඩිස්ටර්බ් කරන්න නැතුව මේක බලන්න ඕනේ අපිට. ඔන්න ඔය ආකාරයට තමයි අපි පණාව සහ කතුර හසුරවන්නේ. මෙව මෙව ඔය පණාව නෙමෙයි බං මේ වගේ පණාවක් ගන්න ඕනේ. මෙව ආ නහ මෙව නේ නේ මේක ලස්සන දෙයක්. ඒවත් නැද බං කපන්න පුළුවන් පට්ට කට් එක. මෙන්න මෙහෙම වඩියක්කෝ 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 අනි වඩියක්කෝ ඈ කට් එකක් කපන්න පුළුවන් වෙන්නේ දැන්. ගේමක් නෑ මට. සුත්සින් ගලලා කපන්න පුළුවන්. දැන් ඔබ ඔය හදන්නේ මම මේ මෙච්චර ලස්සනට රස්නෙට වවාගෙන තියෙන කොණ්ඩෙට දෙන්න බාරනේ. යකෝ ඉතින් කොණ්ඩෙ කපන්නද වල් කපලා පුරුදු වෙන්නේ. හොඳ කොල්ල වගේ වාඩියක් ඔබ යාරුවනි. දාන්න. මම ඔබට කොණ්ඩෙ කපන්න උගන්වනවා A to Z. හැබැයි ඔබ මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන රස්නෙට. මොකද ඔබේ ප්‍රශ්නේ? කියපම් ප්‍රශ්නේ. උත්තර දෙන්නම් සිංගා. ඔබ දිගටම මගේ ගෝලයා හැටියට ඉන්න කැමතිද නැද්ද රස්නෙට? යකෝ ඉන්න ඉන්නනේ මේ කුණු කන්දල් අතක ගා මෙතන ලගින්නේ. එහෙමනම් උඹ ගිහලා උඹ ඇඳුම් කැඩුම් ටික අරගෙන වරේ. උඹට මේකෙම ඉන්න පුළුවන් නේ රස්නෙට. අනේ කොල්ලෝ. ඇඳුම්ගේ ඉන්න කලින් මට කොණ්ඩයක් තපන්න උඹ අන්නපෝ කියලා තරකට වදින්නම් අනේ. උඹ උඹමනි කියලා. හරි හරි හරි. උඹ කොණ්ඩයක් කපන්න දෙන්න හදන්න. උඹ කොණ්ඩයක් කපන්න දෙන්න හදන්න. බයියා පුතේ. බයියා පුතේ මෙහෙ වරෙන් අම්මා. මෙහෙ වරෙන්. සපරමාල thank you thank you සටන පාවා දෙන්න අරගයි එතකොට තාත්ති මේ දැන් ඇමතිලාට ඇඳුම් ගන්න සෙක්‍රටරිද ඔව් ඔව් එයානි පුතේ හරි සයිස් එක කෙනකොලර් සයිස් එක අර මේ උස මහතේම දන්නේ ඔය ගහන පෝස්ටර් 1000යි පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්න බෑ ඵල යන්න මම මුකුත් අහගන්න නෑ ඇඩ්වාන්ස් එකක් ගන්න පෝස්ටර් ගැහුවද දැන් එයා තමයි උඹේ කොණ්ඩෙ කපන්නේ. ආ කපන්න පුතේ. ඈ